ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා දිනුවන් දසවන් ඇත්තෝ පිං සිතින් ශ්‍රද්ධාව වඩත්වා අනුකම්පාවෙන් වදාලේ වැරදි කාමසේපා කියලා වදාලා ඒකේ විභාගේ තමයි අවම විභාගේ යන්න යන තැන සතුරු ඉස්කෝලේ ගියත් මොකෙක් හරි ඉන්නව අරහට යුනිවර්සිටි ආවත් ඉන්නව අරහට මොකෙක් හරි ජොබ් එකක් කරන්න ගියත් අරහට කවුරු හරි ඉන්නව ගෙදරත් මිනිහ හරි අරහට ඉන්නව ගෑණි හරි අරහට ඉන්නව මොකක්වත් නැත්නම් වද දෙන දරුවෙක් හරි බී වෙනව වැරදි කාම සිවිනේ අවම විපාකයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා වැරදි කාම සිවිනින් වැළකී වාසය කරන්න කියලා ඒ නිසා වැරදි කාම සිවිනින් වැළකී වාසය කිරීම එතකොට ස්වාමියා බිරිඳ එතකොට සමහර අය ඉන්නවනේ ඔයාමයි මම බඳින්නේ වෙන කෙනෙක් නෙවෙයි ගෙදරිනුත් දන්නවා කියලා රූම් යනවා ඒත් වැරදි කාම සිවිනින් වැරදි කාම සිවිනින් වැළකීමේ විපාක කියන්නේ ද්වික් ලිපියක් කියලා තියෙනවා මේ කෙල්ල බනහලා මේ කෙල්ල හොඳට බඹසර රැකලා බඹසර කියන්නේ විවාහ වෙනකල් කිසිම ලිංගික කටයුත්තක් කරන්නේ නැහැ පිරිසිදු ඉන්නවා තනියෙන් හෝ තවත් කෙනෙක් සමග ඒක බ්‍රහ්මචාරි බව එතකොට මෙයා කසාද වෙන්ද ටික කාලයක් යනකොට දරුව නැහැ ඊට පස්සේ මෙයා මොකද කළේ අඟුලිමාල සෑයට ගිහිල්ලා හලාවත බෝවත් තියෙන්නේ ඒ සෑයේ වත් පිළිවෙත් කරලා සෑයේ නල්ල තියලා අදිස්ථාන කළා මං කුමරි බඹසර රැකපු බව හැබෑව සත්‍යයි මට පුතෙක් ඕන කියලා දවස් 10ක් ඇතුළත කුසී පුතෙක් මේ බබෙක් හැදුනා පුතෙක් කොච්චර ගින්දරක් නෙව්වද තමන් රැකපු බඹසර ඉතින් ඒ නිසා වැරදි කාම සෙවණින් වලකින්න කිව් බුදුරජාණන් වහන්සේ අපිට තියෙන අනුකම්පාවෙමයි අතක සෑහෙන පවක් රැස් කරගන්නවා කෙල්ලෙක් ඉපදෙනවා කියනකොට ගෙදරක අම්මලාට අර අම්මලා ඇත්තටම අම්මලා තාත්තලා බයක් තියෙනවා. ඒ බයම තමයි කෙල්ල පරිස්සම් කරගන්නේ කොහොමද කියලා. පුංචි කාලේ ඉඳලා රැකගෙන මොන්ඩිසෝරි ගිහිල්ලා ඉස්කෝලේ යනකොට ගිහිල්ලා ක්ලාස් යනකොට ගිහිල්ලා තනියෙන් තියන්නේ නැතුව උත්සව කරලා ඔක්කොම කරලා ඒ කෙල්ලගේ පිරිසිදුකමෙන් රකින්නේ අම්මා. කෙල්ලගේ බර තියෙන්නේම අම්මලාට කෙල්ලෙක්ගේ බර තියෙන්නේම කෙල්ලගේ පිරිසිදුකමත් එක්කමයි. නැතනම් කොල්ලන්ට වැඩිය සමහර කෙල්ල දක්ෂයි. අම්මලාට ගොඩක් ආදරේ තාත්තලාට ආදරේ ගෙවල් වැඩ හොයලා බලනවා. නමුත් අම්මලාගේ හිතේ බරක් තියෙනවා කෙල්ල ගැන. ඒ වනාහි ඒ කෙල්ලන්ගේ පිරිසිදුකමයි. එතකොට කවුරු හරි කෙල්ලෙක් ඒ පිරිසිදුකම නැති කරගත්තොත් විවාහයට කලින් ඒ අම්මයි තාත්තට පුදුම අසාධාරණයක් කළා වෙනවා. විශාල පාපයක් රැස් කරගත්තා වෙනවා. ඒ වගේ රැස් කරගත්ත ඒ වගේ රකින්න කෙල්ලෙක් වරදට පොළඹවගෙන කොල්ලා පුදුම පාපයක් රැස් කරගත්තා වෙනවා. ඒත් ඊට පස්සේ සමහර අය මගෙන් ප්‍රශ්න අහලා තිබ්බා වැඩසටහන්වලදී වැරදි කාම සේවනය කියන්නේ බිරි වෙන මිනිහෙක් වෙන මේ ගැහණු කෙනෙක් ඇසුරු කරන එකනේ. ඊට පස්සේ කොල්ලෝ සම්බන්ධ වුණොත් කෙල්ල කොල්ලෝ සම්බන්ධ වුණොත් ඒවට සිල්පද තියෙනවද? මම ඒකටත් හරි උත්තරයක් දුන්නේ නෑ. නමුත් ළඟදීන් හම්බ වුණා ඒකට උත්තරයක්. නිමි රජුරෝ නිරේ හරහා යනකොට එක නිරයක් තියෙනවා. ඒ නිරේ ස්වභාවය තමයි ඒ නිරිසතා බිම ගිනි ගන්න පොළවේ දාලා හම කොකු වලින් ගහලා ඇදිනවා අර බෙරහමක් අදිනවා වගේ. කළ ලෝදිය දාන එකට. ඉතින් අවුරුදු දහස් ගාණක් මේ දුක අහනවා නිමි රජුරෝ මාතලිගෙන් අහනවා මාතලි මේ පාපේ මොකද්ද මේ විදිහට මෙදින පාපේ මට බයයි මේක දකින්න බෑ කියලා. එතකොට කියනවා රජතුමනි මේ තමයි අනුන්ගේ වස්තුව දූෂණය කරපු කෙනා අනුන්ගේ වස්තුව පැහැරගත්ත කෙනා උපදින තැන. පුතෙක් උනත් ඒ පුතා අම්මට තාත්තට ආදරින් රකින්න වස්තුවක්. ඒ වස්තුව වැරදි විදිහට පාවිච්චි කළොත් ඒකෙත් කර්ම එනවා. දුවෙක් කියන්නේ ආදරින් රකින්න වස්තුවක්. ඒක වැරදි විදිහට පාවිච්චි කළොත් ඒ කර්ම එනවා. දැන් මෙහෙම එකක් තියෙනවා. ඒ තමයි අර ළඟදී අර මහා පෞකාර වසලේ කිරීට වැටුණා නේද මේ
මොකද්ද සලු පටෙන්ද හඳ පටෙන්ද කතා කරනේ වගේ කොටසක් එළියට ඇවිල්ලා නේ රටක් නින්දා කරනවා නීති හැදෙනවා දඬුවම් විඳිනවා කතා කරනේ වගේ ටිකක් එළියට ඇවිල්ලා නුඹලා දෙස බලන්න නුඹලා කතා කරන දේවල් එළියට આવොත් මේ රටේ මිනිස්සු කට ඇරගෙන බලාගෙන ඉන්නේ ඔක්කොම සුද්ධවන්තයෝ වගේ අපි කතා කරන දේවල් ලෝකෙට එළියුනොත් අපි කොහෙද කියලා බලන්න ඔය කතාව විතරයි කර්මී බරපතලම කර්ම හැදෙන පින්වත් දරුවනේ අහලා තියෙන කොහොමද සිත කය වචනේ කියන තුන් දොරින් බලවත්ම කර්ම හැදෙන්නේ මොකක් මුල් කරගෙනද මනස මුල් කරගෙන මනෝපුබ්බංගම ධම්ම හිත දෙස බලන්න ඔය හඬපට එළියට එනවා වගේ අපේ හිත එළියට આવොත් ඒ හිත එළියට ඇවිල්ලා හිතේ තියෙන දේවල් හිතන දේවල් ආසා කරන දේවල් ඕවා ටිකව කොහොම තියෙද නීති නෑ ඒවට දඬුවම් දෙන්න හැබැයි දරුවනේ මේ වගේ තමන්ගේ ජීවිත අම්මලා කියන අපේ කෙල්ල පුංචි කාලේ ඉඳලා හරි හොඳයි අපේ වාසනාවට ලැබුච්ච කෙල්ල අනේ අපි අපිට පුදුම පිනකට අපේ කොල්ල හම්බුනේ බෝධිසත්වෙක් වගේ කියනවා ඔය කෙල්ල ඔය කොල්ල තමන් කරපු කීපු දේවල් බලන් අම්මලා තාත්තලාට නොදැන සමහර දෙමව්පියෝ මේ සමහර නෙවෙයි සියලු දෙමව්පියෝ මැරෙනවා දරුවන්ගේ යථාර්ථය නොදැන සියලු දෙමව්පියෝ මැරෙන්නේ දරුවන්ගේ යථාර්ථය නොදැන ඔය සියල්ල මරණයේදී එළියට එනවා යම රජුරවඬ වහන්න බෑ ධර්මීට කර්මීට වහන්න බෑ එදාට මොකද්ද දරුවනේ කරන්නේ බේරිය නිල්ලා කවුරුත් නැහැ උදව්වට තනිව ආපු ගමන තනිව යන ගමන ඒ නිසා පුදුම ලෝකෙක අපි යන්නේ කර්මය ගැන හිතුවොත් බේරි ළඟදී අම්ම කෙනෙක් අර දුවෙක් ඉන්නගෙන ආවා ඒ කෙල්ල රෑයකට බල උඩ නැල්ලු ගෙදර උදේ ඉන්නවා අවුරුද්දාසෙයි ලස්සන කෙල්ලේ ඊට පස්සේ ප්‍රශ්න කරනකොට මාස 3ක් ගෙදරින් පයින්නවා තාත්තා නැහැ අම්මයි දුවයි කැඳේ ඉන්නේ එකට අම්ම නිඳ ගිය ගමන් කෙල්ල ගෙදරින් පයින්නවා ඉතින් ඊට පස්සේ මං ඇහුවා මේ තෝ මොකද මේ ගෙදරින් පයින්නේ කොල්ලත් එක්ක කතා කරන්න වයස කීයද 16යි वचन पहा कथा करतर बालिका विद्यालय मम बन के दिदाकिया අපාය ගැන කියවුට hina වෙනවා තිත්තුනා ස්කෝල දැන් මේ ගුරුවරු ඉන්නවා ඇත්තටම අපාය ගැන කියනටත් hina වෙනවා නම් කොහොමද ඔය කෙල්ල දමනේ කරන්නේ ඒ කෙල්ල පව නොකර ඉන්නේ කොහොමද පව නොකර ඉන්නේ කොහොමද පින් පව විශ්වාස කළොත් තමයි කෙල්ලෙක් බේරෙන්නේ තව එක පැත්තක් තියෙනවා තමන් වදපු අම්මා එක්ක එක ඇඳේ ඉඳින් කෙල්ල රෑ පයින්නවා නම් බැන්දට පස්සේ අනිවාර්යෙන් මිනිහට නිඳ ගිය ගමන් පයින්නවා ඒකාන්තයි අම්මලා රැකවල් දාලා තියෙද්දි කෙල්ල කියනවා කොල්ලට අම්මා අපි ගෙදර නම් බෑ විනාඩි 5ක්වත් කතා කරන්න බෑ මෙහෙමයි මෙහෙමයි අම්මලා ඉන්නවා මෙහෙමයි කියලා එහෙම ඉදිද්දිමුත් ලඳ අවස්ථාවෙන් කොල්ලා ගෙන්න ගන්නවා නම් කෙල්ල ඒ කොල්ලට මොලේ කියලා කලඳක් තියෙනවා නම් ඒ කොල්ලට මොලේ කියන එක උකුණු හිසක් තරම්වත් මොලයක් ඒ කොල්ලට තියෙනවා නම් ඒ කොල්ලා කල්පනා කරන්න ඕන අම්මලා තාත්තලා මේ විදියට රකිද්දි මේකේ මේ විදියට මං ගාවට එනවා නම් මට ඒ අම්මලා තාත්තලා රකින්න දෙන්නේ මීහට බෑ කෙල්ලෙක් රකින්න අනිවාර්යෙන් පිටපයින්ව ඒකි ඔය රෑලි වෙනකල් මැසේජ් ගන්න කෙල්ලෝ ඉන්නෝ එහෙනම් උන්ට නිදි මරලා පුරුදුයි කොල්ල වැඩට ගිහලා මහන්සියර නිදා ගන්නවා අර කෙල්ලට නිදි මරපු පුරුද්දට වෙනේ උන්ට මැසේජ් ගහනවා හොඳ කෙල්ලෙක් නම් රෑ 10න් පස්සේ කොල්ලන්ට මැසේජ් යහැවිලි නෑ කෙල්ලගේ චරිතය පේනවා ගෙදර අයියයි නංගි ඉන්න විදිහින් අනාගත කසාදි හොයන්න පුළුවන් අයියා නංගිට ගහනකොට බයින්නකොට කෙල්ල ඉවසලා ඉන්නවනම් තමන්ගේ අයියා ගහද්දී
ඉවසලා බෑ ගහද්දිම් බනිද්දිම් ඉවසලා ඉන්නවනම් අයියාට අතප්පයක් උස්සන්නේ නැතුව සැර කරන්න නැතුව බැඳපු මිනිහා වද දෙනකොට ඉවසනවා තමන් වද එක කුසී උපදුන තමන්ගේ අයියා සැර කරද්දිම් ඉවසන්න බැරි එකයි කවදාවත් වෙන කොල්ලෙක් බනිද්දි ඉවසන්නේ නැහැ තමන්ගේ ගෙදර අනාගත විවාහය පේනවා තමන්ගේ නංගිට කවුරු හරි කොල්ලෙක් සැර කරනවා නම් ගහනවා නම් බයිනවා නම් අනිවාර්යයෙන් මේ කොල්ලා බැඳတာ පස්සේ බැඳපු ඊකිට වද දෙනවාමයි එක බඩේ ඉපදුන නංගිට ආදරය කරන්න බැරි නම් නුඹලාගේ ගෙදර වනාහි අනාගත නුඹලාගේ ජීවිතයයි මොලේ කලඳක්වත් තියෙනවා නම් තේරෙනවා මේක ඊට පස්සේ දරුවනි වැරදි කාමසේවණේ කළොත් තැන් තැන් වල ලැග්ගොත් मिनीसुलामंगयातिमंगिरीपुम ස්වාමියාට කන්න නැත්තම් ඒ ස්වාමියාට ඒ විවාහයෙන් ඇති වැඩකුත් නැහැ. කඩවල් වලින්ම බත් කකා ඉන්නවා. ඔයාලගේ ජීවිත ඔයාලම අනාගතේ කොහොමද කියලා බලන්න. යන යන තැන සතුරු ඉන්නවට කැමති නම් එක එක දුරාචාරවල කන් වලට පුරුදු නැට කමක් නැහැ. කැමති නැත්තම් යන යන තැන වද විඳින්න धर्मदेशन सीमठ अलिका समुद्ध बुधुबन टीवी सब्सक्राइब करगने अन्न।